මේ වන විට අපේ ප්‍රධාන අපනයන භෝගයන් ඒවායේ මහලු විය ගත කරනවා. ඒ අතරම අපේ ඇඟලුම් කර්මාන්තයේ කම්කරු මිල ඉහළ නිසා ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන් බංග්ලාදේශය මියන්මාරයේ වැනි රටවල් කරා තම ව්‍යාපාර රැගෙන යනවා. මේ වන විට අපට මිලක් ලබා ගත හැකි වටිනාම දේ අපේ බුද්ධිමය සම්පත පමණක් වන අතර ඒවා රටින් පිටට යාම වළකා අපේ බුද්ධිමතුන්ගේ තාක්ෂණික වටිනාකම රටේ විදේශ විනිමය ලෙස භාවිත කිරීමට ක්‍රමවේදයක් සැකසිය යුතු වෙනවා. තාක්ෂණ නගරයේ ඉදිවෙන්නේ මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට. දෙදහස් දාහත වසරේදී තමයි තාක්ෂණ නගරයක් පිළිබඳව ප්‍රධාන සැලසුමක් නිර්මාණය වන්නේ. මේ සඳහා කොරියන් රජයේ ආධාර හා සහයෝගයත් නොඅඩුව ලැබෙනවා. මූලික සැලසුම් කිරීමේදී හෝමාගම මාහේන්වත්ත ප්‍රදේශයත් මාළඹේ කඩුවෙල ප්‍රදේශයත් මීගොඩ හා දියගම ප්‍රදේශයත් ඇතුළත්ව තිබුණා. නමුත් මෙම ප්‍රධාන සැලසුමෙන් පළමු නියමු ව්‍යාපෘතිය හැටියට ක්‍රියාත්මක කිරීමට තෝරා ගැනුණේ හෝමාගම මාහේන්වත්ත ප්‍රදේශයයි. මේ හෝමාගම මාහේනවත්ත ප්‍රදේශයේම තමයි National School of Business Management නැත්නම් NSBM ආයතනය ස්ථාපිත කෙරෙන්නේ. තවද මෙම ප්‍රදේශයේම තමයි ශ්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය නැත්නම් නැනෝ තාක්ෂණ ආයතනයත් ස්ථාපිත වෙන්නේ. මීට සමගාමීව තමයි රොබෝ තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය වගේම අන්තර්ජාල සම්බන්ධතාව වැනි ව්‍යාපෘති ගණනාවක්ම මේ තාක්ෂණ නගරයට ගෙනෙන්නේ. මේ වන විටත් මෙම නැනෝ තාක්ෂණ ආයතනයේ දෙවන පියවර ඉදිකිරීමේ කටයුතු ආරම්භ වෙලා අවසන්. තාක්ෂණ නගරය මෙම ප්‍රදේශයට ගෙන ඒමත් සමගින් මෙහි මාර්ග පද්ධතීන් නගරයේ අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් සංවර්ධනය කෙරෙනවා. ඊට අමතරව මාකුඹුර අධිවේගී මාර්ගයට සම්බන්ධ වනසේ නව ප්‍රධාන මාර්ගයක්ද ඉදිකිරීමට යෝජිතයි. දැනටමත් කොළඹ, මොරටුව හා ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණ පීඨ මෙම නව නගරයට ගෙන ඒමට අවශ්‍ය සියලු ඉදිකිරීම් කටයුතු කෙරෙනවා. ඊට අමතරව ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැගිලි ආදිය දැනටමත් නිමකොට අවසන්. එපමණක් නොව ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානයත් අන්තර්ජාතික මධ්‍යස්ථානයත් දැනටමත් මෙහි ස්ථාපිත කොට අවසන්. තාක්ෂණ නගරයට අවැසි තවත් බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි ගොඩනැගිලි මේ වන විටත් ඉදිවෙමින් පවතිනවා. දෙදහස් විසිතුන දක්වා දිවෙන ව්‍යාපෘතියක් වුවත් 2021 වන විට විශ්වවිද්‍යාල ගුරුවරුන්, ශිෂ්‍යයින් හා විද්‍යාඥයින් අඩු තරමින් 15,000ක පමණ පිරිසක් සේවය කරන ස්ථානයක් බවට මේ තාක්ෂණ නගරය ගොඩනැංවෙනු ඇති. තමන්ගේ කුටුම්භය ආරක්ෂා කිරීමට වෙර දරන මිනිසුන් අතර නිහඬව රට සුරකින මේ මිනිසා සාමාන්‍ය මිනිසකු නොව යකඩ මිනිසකි.
නිරන්තරයෙන් වර්ධනය වන නිරන්තරයෙන් වෙනස් වන අලුත්තන තාක්ෂණයේ ලෝකය තුළ කතාභාවිනුකට අපේ වගේ රටකත් මෙවැනි වඩපිටාවක් සකස් කිරීම ඉතාමත් සතුටුදායක තත්ත්වයක්. ව්‍යාපෘති අධ්‍යක්ෂතුමනි අපි කැමැති දැනගන්න දැන් මේ වන විට මෙම ව්‍යාපෘතියේ තියෙන්නේ මොන වගේ අදියරකද කියලා. 2017 වර්ෂයේදී තාක්ෂණ නගරය පිළිබඳව අපි ප්‍රධාන සැලසුමක් පිළියෙල කරා. කොරියානු රජයේ සහ අපේ අමාත්‍යාංශයේ එකඟතා ගිවිසුමක් අනුව කොරියානු විශේෂඥයන් මේ ලංකාවට ඇවිල්ලා අපේ අමාත්‍යාංශයත් ඒ වගේම අනිකුත් ඒ සම්බන්ධ වෙන අමාත්‍යාංශ ආයතනත් සම්බන්ධ වෙලා මේ ප්‍රධාන සැලසුම පිළියෙල කරා. එහිදී අපි හෝමාගම මාහේන්වත්ත ප්‍රදේශයේත් ඒ වගේම මාළඹ කඩුවෙල ප්‍රදේශයත් මේගොඩත් දියගමත් කියන ප්‍රදේශවල තමයි මේ ප්‍රධාන සැලසුම සකස් කරේ. නමුත් මේ පළමුවෙන් ක්‍රියාත්මක කරන්න නියාමක ව්‍යාප්තියක් හරියට හෝමාගම මාහෙන්වත්ත ප්‍රදේශය තෝරගත්තා. ඒ හෝමාගම මාහෙන්වත්ත ප්‍රදේශයේ දැනටමත් තියෙන NSPM ආයතනය, නැනෝ තාක්ෂණ ආයතනය, ඒ වගේම මහින්ද රාජපක්ෂ විද්‍යාලය වගේ ඒ ප්‍රදේශයේ බොහොම තදබදයට ලක්වෙච්ච ප්‍රදේශයක්. ඉතින් ඇත්තෙන් මේ ප්‍රදේශයේ මූලිකවම අවශ්‍ය වුණේ පාරවල්, බොහොම පටු පාරවල් තියෙන්නේ. ඒ අවශ්‍යතාවය අනුව පාරවල් හදලා තිබුණේ නැහැ. ඒ පාරවල් මුලින්ම අපි පිළිබඳව අධ්‍යයනයක් කරලා තෝරගත්ත මොන පාරවල්ද වැඩි දියුණු කරන්න ඕන, මොන පාරවල්ද පළල් කරන්න ඕන, මොන පාරවල්ද අලුතෙන් එන්න ඕන, මොන පාරවල්ද කියලා තීරණය කරා. ඒ අනුව ඒ පාරවල් සඳහා රජයේ අරමුදලින් 2019 2020 වර්ෂ සඳහා රජයේ අරමුදලින් මිලියන 6000ක් වගේ ප්‍රමාණයක් වෙන් කරගෙන තියෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් මුලින්ම අපි අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙන මාකුඹුර සිට හෝමාගම අතරින් මහා ප්‍රධාන පාරක් අලුතෙන්ම ඉදිරි කරන්නත්, ඒ වගේම පිටිපණ හන්දේ ඉඳලා තලගල දක්වා වෙන මාර්ගය වැඩි දියුණු කරන්නත්, මාහෙන්වත්ත ප්‍රදේශයේ මේ ආයතන සම්බන්ධීකරණය වෙන විදිහට ඇතුළත මාර්ග අලුතෙන් හදන්නත් තීරණය කරලා තියෙනවා. ඒ ඔක්කොම මේ තමයි සංවර්ධන විශේෂයෙන් මේ තාක්ෂණ නගරයේ සංවර්ධන ක්‍රියාවලිය පවතින තත්ත්වය. දැන් අගර මතතුමනි කොයි වගේ කාලෙකින්ද අපිට මෙහි ප්‍රතිඵලත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ? ඇත්තටම දැන්ටමත් කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ මෙතනට එන්න නියමිතයි. ඊට අමතරව ආතසී ක්ලබ් මධ්‍යස්ථානයේ ප්‍රධාන චන්ද්‍රිකා හෝමාරු මධ්‍යස්ථානයේ, ඒ වගේම තාක්ෂණ අමාත්‍යාංශයේ තාක්ෂණ කෞතුකාගාරය සහ තාක්ෂණය පදනම් කරගත් නව නිර්මාණ තනනායගේ ඒ අයට උපකාර කිරීම සඳහා තියෙන ඉන්කියුබේෂන් සෙන්ටර් එක, ඒ වගේම මීට අදාළව අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන ආසියානු යට්ටල පහසුකම් බැංකුවේ ආධාරයෙන් මීට අදාළව අපි හොරණ මිල්ලෑව ප්‍රදේශයේ අරන් තියෙනවා විශාල ඉඩමක්. ඒ අක්කර 700ක පමණ නාගරික සංවර්ධන අධිකාරියට අයත් එය අපි පියවරෙන් පියවර බලාපොරොත්තු වෙනවා. මීට අදාළ කර්මාන්ත තාක්ෂණයට අදාළ නව තාක්ෂණයට අදාළ කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා කරන්න. ඒ වගේම ඒවට අවශ්‍ය කරන ජලය, විදුලිය, දුරකථන සහ මාර්ග පහසුකම් වැඩි දියුණු කිරීම තමයි අපි කරන්නේ. ඒ වගේම ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානයත් අන්තර්ජාලික මධ්‍යස්ථානයත් හදලා තියෙනවා. ඒ වගේම මුළු නගරයම සුහුරු නගරයක් ස්මාර්ට් සිටි එකක් කිරීම සඳහා අවශ්‍ය කරන ඒ තාක්ෂණ පහසුකමත් අපිට ටෙලිකොම් ආයතනයෙන් ලැබෙනවා.
ඉතින් අපි ඊළඟ පියවරවලදී මීගොඩ ඒ වගේම අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා මාළඹේ ආදී ප්‍රදේශවලට ඒ වගේම අනාගතයේදී සහැළු දුම්රිය පද්ධතිය ආදියත් මෙහි ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා යනු මේක සාමාන්‍යයෙන් 2030 දක්වා දිව යන වැඩපිළිවෙලක් නමුත් 2021 22 වෙනකොට අඩුම පමණින් 15000ක පමණ විශ්වවිද්‍යාල ගුරුවරු ශිෂ්‍යයින් ඒ වගේම අනිකුත් විද්‍යාඥයින් සේවය කරන ස්ථානයක් බවට මේ ස්ථානය පත් වෙන නිසා මේ ස්ථානයේ රෝහල් පහසල් වාණිජ පහසුකම් මධ්‍යස්ථාන ඉදිකිරීමට අපි හෝමගම නගරයට ආසන්නයෙන් සහ මේ තාක්ෂණ නගරයේ අසල නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් නේවාසික පහසුකම් හා වාණිජ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ගොඩනගනවා. ඒ වගේම හෝමගම ප්‍රාදේශීය සභාවට මීට අදාළ පහසුකම් කලිකසල කළමනාකරණය ආදී පහසුකම් ලබා දීම සඳහාත් අපි වැඩ කටයුතු ඒ ඇත් එක්ක උපකාරයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. නවීන තාක්ෂණයෙන් සන්නද්ධව අනාගතයේ ලෝකයේ දෙස බලන්න අපට පුළුවන්කම ලැබීවි මෙවැනි ව්‍යාපෘතීන් නොසේ. ශ්‍රී ලංකාවේ වාණිජ නගරය එහෙම නැත්නම් අග නගරය උනේ කොළඹ නගරයයි. ඒත් 80 දශකයේ වන විට කොළඹ නගරය තව දුරටත් ව්‍යාප්ත විය නොහැකි ලෙස උපරිම සීමාවට ළඟා වුණා. මේ අතරතුර තමයි පාර්ලිමේන්තු සංකීර්ණයේ වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට ගෙන යන්නට තීරණය වන්නේ. මෙතෙන් සිට තමයි කොළඹ නගරය වාණිජ නගරයක් ලෙස වර්ධනය වන්නට ඉඩ හැරලා පරිපාලන නගරය ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය සංවර්ධනය කරන්නට තෝරා ගැනීමේ. ඒ අනුවයි අධ්‍යාපන අමාත්‍යාංශය නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන සෙත් සිරිපාය හා ඉසුරුපාය ලෙස මෙම ප්‍රදේශයට ගෙන එන්නේ. එදවස ස්ථාපිත කළ මේ පරිපාලන නගර සංකල්පය 2016 වසරේදී විධිමත් වැඩපිළිවෙලක් යටතේ නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරුණා. මේ අනුව කොළඹ නගරයේ පිහිටි රාජ්‍ය ආයතන 13ක් හඳුනාගනු ලබනවා. අද වන විට බත්තර මුල්ල ප්‍රදේශයේ ඉදි වූ නව ගොඩනැගිලි සංකීර්ණය මේ රාජ්‍ය ආයතන 13ටම නව නිවහන බවට පත් වෙලා අවසන්. මෙම වැඩපිළිවෙලට සමගාමීව විධිමත් සැලසුම් යටතේ නව මාර්ග ඉදිකිරීමත් පවතින මාර්ග සංවර්ධනය කර පුළුල් කිරීමත් ප්‍රවාහන සේවාවන් විධිමත් කිරීමත් දැනටමත් සැලසුම් කර අවසන්. මෙම රාජ්‍ය දෙපාර්තමේන්තු හා රාජ්‍ය අනුබද්ධ ආයතනවලින් සමන්විත තිරසර පරිපාලන අනන්‍යතාවක් සහිත කාර්යයන්ට නාගරික පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා වර්ග අඩි මිලියන 5ක් අවශ්‍ය බව හඳුනාගත් අතර දැනටමත් නිමකොට ක්‍රියාත්මක වන සෙත් සිරිපාය අධියර 3 යටතේ වර්ග අඩි මිලියනයක ප්‍රමාණයක දැනටමත් කාර්යාලයන් ස්ථාපිත කොට අවසන්.
කොළඹ නගරයේ වේගයෙන් වාණිජ නගරයක්සේ සංවර්ධනය වෙද්දී බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශය පරිපාලන නගර සංකල්පයෙන් ඔබට යමින් ශ්‍රී ලංකාවේ අග නගරය ලෙසින් සංවර්ධනය කිරීමත් මෙහිදී සිදුවනවා. නාගරික සංවර්ධන අධිකාරියේ නව සැලසුම් වලට අනුව කඩුවෙල මහරගම කෝට්ටේ හා කොළොන්නාව යන ප්‍රදේශද ඇතුළත්ව මෙම නව නගරයේ නිර්මාණය වෙමින් පවතිනවා. දැනට නිදහස් චතුරස්‍රයේ පිහිටි රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල ආදී සියලු ආයතනයන් මෙම නව පරිපාලන අගනගරයට ගෙන ඒමටත් දැනටමත් කටයුතු සූදානම් කොට අවසන්. මේ සේවාවන් වඩා තීව්‍ර කිරීම සඳහා බත්තරමුල්ල නගරය අධිවේගී මාර්ග පද්ධතියට දෙපසකින් සම්බන්ධ කෙරෙනවා. ඒ නව කැලණිපාලම හා කඩුවෙල දෙසිනුයි. 2023 දී සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියේ ගමන් මාර්ගයේ වැටෙන්නේ මේ බත්තරමුල්ල නගරය හරහාමයි. මෙහි ප්‍රතිඵල දැනටමත් දැකගත හැකි වෙනවා. මේ වන විට කොළඹ නගරයට වඩා මෙම ප්‍රදේශවල ඉඩම්වල ඇති ඉල්ලුම බොහෝ වැඩි වෙලා. මධ්‍යම පාන්තික ජනතාව දැනටමත් මේ ප්‍රදේශවල පදිංචි වන්නට පටන් අරගෙන. ඒ නිසාම තමයි ඔවුන්ගේ විනෝදාශ්වාදය හා නිදහස් සුවය විඳීමට මේ ප්‍රදේශය තුළ විනෝදාශ්වාද කලාපයන් ඉදිවෙන්නේ. මෙලෙස පරිපාලන නගරය තුළදී මහජනතාවට රස්තියාදුවකින් තොරව නගරයෙන් ලබාගත හැකි සේවාවන් හා අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනීමට මෙවැනි ව්‍යාපෘතියක් ඉදිරියේදී වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. වැඩසටහනේ මීළඟ අදියරේදී අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ පරිපාලන නගරය කියන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කතා බහ කරන්න. මේ වෙනුවෙන් අපි වැඩසටහනට මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා පරිපාලන නගර ව්‍යාපෘතිය සහ පිටකොටුව බහුවිධ ප්‍රාණ මධ්‍යස්ථාන ව්‍යාපෘතිහි ව්‍යාපෘති අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ශ්‍රීමන්ත කෞශල් ප්‍රනාන්දු මහතා. අධ්‍යක්ෂතුමනි, මුලින්ම අපි දැනගන්න කැමති මේ පරිපාලන නගරය කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා. පරිපාලන නගරයක් කියලා අපි හඳුන්වන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ රජයේ අනුබද්ධ ආයතන වලින් සමන්විත තිරසර පරිපාලන අනන්‍යතාවයක් සහිත කාර්යක්ෂම නාගරික පද්ධතියකට. මෙම පද්ධතිය තුළ පැවති යුතු ගුණාංග කීපයක් පවතිනවා. එනම් අපි මේ තුළ පවත්වාගෙනට අදහස් කර යුතු කාරණා කුමක්ද කියන එක මුලින්ම අපි නිශ්චය කරගත යුතුයි. අපි රජය ආයතන මෙම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමේදී අපේ ව්‍යාපෘති සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඒකාබද්ධව මේ පිළිබඳව විශ්ලේෂණයක් කරලා තියෙනවා. මෙතනදී අපි අඳුරාගත්තා මිලියන 5ක, ඒ කියන්නේ වර්ගඩි මිලියන 5ක පමණ ප්‍රමාණයක් අපිට මෙම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සඳහා ස්ථාපිත කළ යුතු බව. දෙවනුව ඒ සඳහා ප්‍රජා පහසුකම් සැපවීම සහ අපර විභව පහසුකම් සැපවීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා. ඒ හා සමගාමීව සමාජීය යටතට පහසුකම් සැපවීමද අපි කළ යුතු වෙනවා. ඉතින් මේ සඳහා විශාල මුදලක් වැය කළ යුතුවත් අපි රජ අරමුදල් මෙන්ම පුද්ගලික සහ රජ අරමුදල් ඒකාබද්ධව සිදු කරන PPP, එහෙම නැත්නම් මහජන සහ පුද්ගලික ආයතන ඒකාබද්ධව කරන ව්‍යාපෘති කීපයක් අඳුරගෙන තියෙනවා. මේකෙදී අපි අදහස් කරලා තියෙනවා විශේෂයෙන්ම රජයේ කාර්යාල සහ ඊට අනුබද්ධ කාර්යාල ස්ථාපනය කිරීම සඳහා ඉඩම් හඳුනා ගැනීම සහ ව්‍යාපෘති කළ යුතු ආකාරය අපි කුමන ආකාරයෙන්ද කරන්න කියලා. එතනදී අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා දැනට ඉඩම් හඳුනා ගැනීම සහ ව්‍යාපෘති ස්ථාපිත කිරීම සඳහා ක්‍රමවේදයන් හඳුනා ගැනීම සඳහා. උදාහරණයක් වශයෙන් කිව්වොත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනනවත් සිසිරිපාය ස්ටේට් 3 එහෙම නැත්නම් තුන්වෙනි අධිකාරිය ක්‍රියාත්මක කරනවා. මේෙන් පුළුවන්කම ලැබිලා තියෙනවා වර්ගාඩි මිලියන 1කට අධික ප්‍රමාණයක් ස්ථාපනය කිරීම සඳහා. ඒ වගේම අපව්‍යාප්තිය තුළින් අපට පුළුවන්කම ලැබිලා තියෙනවා පාර්ලිමේන්තු සංකීර්ණයේ දැනට පවතින අඩුපාඩුකම් මගහරවා ගැනීම සඳහා යෝජිත පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය, කැබිනට් ලේකම් කාර්යාලය සහ ව්‍යවස්ථාපිත කොමිෂන් සභා ස්ථාපනය කිරීම සඳහා භූමියත් එම නිර්මාණයත් කර අවසන් කර ගැනීමට අපි මේ දිනවල අදහස් කරගෙන තිබෙනවා. මේකට
පුදා සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හෝ වෙනත් රජයන් මගින් අපිට ආධාර මුදල් එහෙම නැත්නම් ණය මුදල් ලබා ගැනීමට හැකියාව සොයා බැලගෙන යනවා. මේ සඳහා අපි විදේශ අමාත්‍යාංශයේ දන්පත් තන්ත ආයතන මුදල් අමාත්‍යාංශය සමග අපි කටයුතු කරමින් පවතිනවා. ඒ තමයි ඔව් අදශ්‍රමී තමතරව අපි ඒ කියන්නේ අප්‍රවීව පහසුකම් සඳහා එහෙම නැත්නම් ප්‍රවාහන පද්ධතියෙන් ස්ථාපන කිරීම සඳහා අවශ්‍ය මාර්ග පද්ධතියෙන් සහ අනිකුත් ව්‍යාපෘතිලා උදාහරණ වශයෙන් අපි සඳහන් කරොත් මේ LRT ව්‍යාපෘතිය ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරියේ පවතින යෝජිත නව සැලැස්ම මෙම ප්‍රදේශය සඳහා ඒ සඳහා අපි ඒකබද්ධ කටු කරමින් පවතිනවා. මේ තමයි දැනට පරිපාලන නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පවතින තත්ත්වය. දැන් අගර අමතක පරිපාලන නගර අපට වැදගත් වෙන්නේ කොහොමද? ඇත්තටම මේ සිතාරා මේ ලෝකේ කටයුතු කරගෙන යනකොට සමහර රටවල් වල මේ මාර්ග තදබදය හා ඒ සේවා සැපීමේ පහසුකම් සඳහා වාණිජ නගරයයි අග නගරයයි වෙන් කරගන්නවා. දැන් ඉන්දියාවේ ගත්තම ප්‍රධාන වාණිජ නගර දෙක මුම්බායි හා කල්කටා. නමුත් රට මැද්දේ තියෙන දිල්ලිය තමයි පාර්ලිමේන්තුව ජනාධිපති මන්දිරයේ රජයේ කාර්යාල ආදී පිහිටලා තියෙන මේ ප්‍රධාන පරිපාලන ප්‍රදේශය. ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තම නිව්යෝක් නගරය හා ලොස් ඇන්ජලිස් නගරය තමයි ප්‍රධාන වාණිජ නගර. නමුත් පරිපාලන නගරයේ තියෙන්නේ වොෂින්ටන් DC වල. එතකොට ඒ වගේ. දැන් අපිට මේ මෑතදී තියෙන හොඳ උදාහරණයක් තමයි මැලේෂියානු උදාහරණය. මැලේෂියාවේ කුවාලාලම්පූර් නගරයේ ඇතිවෙච්ච විශාල මාර්ග තදබදහායේ ගැටලු නිසා ඒගොල්ලෝ විසින් නව පරිපාලන නගරයක් ඇති කරගත්ත පුත්‍රජයම නමින්. ඉතින් අපේ අරමුණ හුදු පරිපාලන නගරයකට කරේකින් ඔබට ගිහිල්ලා අග නගරය ලෙසම මේ බතරමුල්ල ශ්‍රීජාවර්ධනපුර ප්‍රදේශය සංවර්ධනය කිරීම. අලුත් නාගරික සංවර්ධන අධිකාරියේ නව සැලසුමට අනුව කඩුවෙල මහරගම කෝට්ටේ කියන මේ ප්‍රදේශ කොළොන්නාව මේ ප්‍රදේශවලින් සමන්විත නව අග නගරයක් මෙතනින් මතුකර ගැනීමට පාර්ලිමේන්තුව අවටින් අපි කටයුතු කරනවා. අපේ බලාපොරොත්තුව අනාගතයේදී ජනාධිපති කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය හැමත් මෙතෙන්ට එයි කියලා අපි දැනට දැනුම් දීලා තියෙනවා. විදේශ අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශයට අනුබද්ධ වාණිජ ආයතන හැර අනික් සියලුම රාජ්‍ය ආයතන උදාහරණයක් ලෙස දැනට නිදහස් චතුරස්‍රයේ තියෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැනි දෑ සියල්ලම පැමිණිය යුතුයි කියලා මේ පරිපාලන නගරයට. ඒකට අධ්‍යක්ෂකතුමා පැහැදිලි කළ ආකාරයට අපි ගොඩනැගිලි ගණනාවක් සූදානම් කරලා තිනවා. සමහර ඒවා නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉදි කරනවා, සමහර ඒවා නාගරික සංවර්ධන අධිකාරිය හා පෞද්ගලිකංශයේ ඒකාබද්ධව ඉදි කරනවා, තවත් සමහර ඒවා කෙලින්ම පෞද්ගලිකංශයේ විසින් ඉදි කරනවා රජයට ඒවායේ පාසුකම් ලබා දීම සඳහා. ඒ වගේම අපි පුජ්ජලිකංශිනුත් ඉල්ලලා තියෙනවා තමන්ගේ කාර්යාල හැකිතාක් දුරට මේ බත්තරමුල්ල ප්‍රදේශයට ගෙන එන්න කියලා. එතකොට දැනට අපි බලාපොරොත්තු වෙන පරිද්දෙන් බත්තරමුල්ල අපි යා කරන්න බලාපොරොත්තු වෙන අධිවේගී මාර්ග පද්ධතියට දෙපසකින් එක පැත්තකින් නව කල්නිපාලම් පැත්තෙන් අනිත් පැත්තෙන් කඩුවෙල පැත්තෙන් ඒ වගේම සහලු දුම්රිය පද්ධතිය මුලින්ම 2023 දී ගමන් කරන්නේ මේ හරහා. ඒ වගේම නව නේවාසික පහසුකම් තැනීමේදී අපි අවසර දෙන්නේ මේ මාර්ග පහසුකමත් එක්ක තිය බලාපොරොත්තු වෙනවා පරිපූර්ණ වාණිජ මේ තත්ත්වයක් ඇති වෙයි කියලා. ඒක අපිට හොඳම උදාහරණය තමයි පසුගිය දවස්වල ඉඩම් අලවිය පිළිබඳ කාරණාවලදී කොළඹ නගරයට වඩා ඉල්ලුමක් දැන්ටම බත්තරමුල්ල රාජගිරිය ආදී ප්‍රදේශවලට ඇවිල්ලා තියෙනවා. දැන් අමාත්‍යතුමනි දැනට මේ කියන ප්‍රදේශවල පවතිනවනේ යම් යම් ආයතන. එතකොට දැනට පවතින ආයතනවල බලපෑම කොයි වගේ වෙනවද මේ අලුත් ව්‍යාපෘතියත් එක්ක? ඒවා වෙනස් වෙනවද? ඒවල ගොඩනැගිලි ව්‍යුහයන් වෙනස් වෙනවද? ඒක කොහොමද බලපෑම? ඇත්තටම අපි කරන්න බලාපොරොත්තු වෙනවා දැනට තියෙන සෙත්සිරිපාය 1-2 කියන එකත් ඒ වගේම දැනට පිහිටවලා තියෙන සුහුරුපාය සහ අනාගතයේ ඉදිවෙන පුද්ගලිකංශයේ ශක්තියෙන් ඉදිවෙන බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය සහ මේ අනාගතයේ ඉදිවෙන මේ කොටනගිරි දැන්ටමත් තියෙනවා ඩෙන්සිල් කොබ්බෑ කඩුව මාවතේ මහා මාර්ග අමාත්‍යාංශයේ පරිසර අමාත්‍යාංශයේ පළාත් සභාව ආදී ආයතන ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකද්ද මේ ඔඩිටර් ජෙනරල් කාර්යාලය ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ එන ඒවා අතරේ මේ ගමන් පහසුකම වැඩි දියුණු කිරීම සඳහා ඒවායේ සම්බන්ධතාවය ඇති කරන්න අපි යෝජනා කරලා තියෙනවා. මේ කෙලින්ම පාරට බැහැලා ආපහු එන්නේ නැතුව මේ ගොඩනැගිලි අතර ගමන් කරන
පහසුකමක් ඇති කිරීමටත් යෝජනා කරලා තියෙනවා. දැන් ඔබතුමා මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට පූර්වෙහිම කිව්වා අනිකුත් රටවල් වල කොයි විදිහටද මේ වගේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් එහි ඒ කියන්නේ විදේශයන්හි මේ තත්ත්වය කොයි තරම් දුරට සාර්ථක වෙලා තිබෙනවද කියලා ඔබතුමා විශ්වාස කරනවද? ඒ සාර්ථකත්වය අපිට අත්දැකීමක් කරගන්න පුළුවන් වේද? ඔය සමහර විට අගනගරයට ඕනාවට වඩා දුරින් තිබ්බහමත් ඒ පරිපාලන කර සාර්ථක වෙලා නැහැ. ලොකු රටවල් වල එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියාව වගේ නමුත් පුත්‍රජායකට ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් අපේ නගරයත් එක්ක අගනගරයත් එක්ක මේ කිලෝමීටර් 10ක විතර සීමාවක් තියෙන නිසා උමිතා ප්‍රධාන සම්බන්ධතා ජාලයක් අනාගතයේ ඇති වෙන නිසා අපි හිතනවා මේක සාර්ථකව කරන්න පුළුවන් වෙයි කියලා ඉදිරි කාලෙදී. දැන් ව්‍යාපෘති අධ්‍යක්ෂතුමනි සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපෘතියක් හරහා මහජනතාවට ඍජුවම ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගන්න සහ ඔවුන්ගේ කාර්යයන් වඩාත් වේගවත්ව සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි සතුටු දැනගන්න කොයි තරම් කාලයක් ඇතුළතදී මේ අත්දැකීම ප්‍රායෝගිකව මහජනතාවට විඳින්න පුළුවන්කම ලැබෙවිද? අතවශ්‍යම 1978 නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවීම පස්සේ මේ පරිපාලන නගරය ඇත්තටම දැනටමත් යම් ප්‍රමාණයකට එමෙතුමා පැහැදිලි සඳහන් කරන ආකාරයට පවතිනවා. මෙය පූර්ව වශයෙන් පරිපාලන නගරයක් බවට පත් කිරීම සඳහා අපිට දීර්ඝ කාලීන වැඩසටහනක් තිබිය යුතුයි. ඒ වගේම කෙටි කාලීන වැඩසටහන තමයි අපිට මේ ආයතන ස්ථාපිත කිරීම සහ අනිකුත් යටිතල පහසුකම් ඇති කිරීම. මේව දැනටමත් ආරම්භ වෙලා තියෙන්නේ. නමුත් ඒ සඳහා අවම වශයෙන් අවුරුදු 5ක විතර කාලයක් තුළ අපිට මේ කාර්යය නිම කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔව් ඒකම අමාත්‍යතුමනි අපි දැනගන්න කැමතියි. දැන් මේ පරිපාලන නගර උපතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක මේ හරහා මහජනතාවට ලැබෙන ප්‍රතිලාභ ඍජු වෙන්නත් පුළුවන් වක්‍රාකාරයෙන් වෙන්නත් පුළුවන්. ඔබතුමාගේ තක්සේරුව කොයි වගේද මහජනතාවට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන්? මම හිතනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සුතිෂ කටයුතු අමාත්‍යාංශය වැනි ආයතන මෙතෙන්ට පැමිණියාම බොහෝ මහජනයාට කෙලින්ම බලපාන මේ හැඳුනුම්පත් ඒ වගේම පාස්පෝර්ට් ඒවා දැනටම එක තැනක ස්ථාපිත වෙලා තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් මේට අදාළ දේවල්. එතකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සුදේශ කටයුතු අමාත්‍යාංශය නාගරික සංවර්ධන අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්න මේ වගේ ඒ ආයතන ටික මේ මෙතෙන්ට එකතු වෙනකොට මහජනයාට බොහොම කෙටි කලකින් තමන්ගේ එකිනෙකාට සම්බන්ධිත ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඒ අපි ඇත්තටම දැන් අනික් නගරවලට යෝජනා කරන්නේත් මේක. උදාහරණයක් ඇටියට මධ්‍යම පළාතේ ප්‍රධාන නගරය වෙන මහනුවර අපි හදන ඒ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අරමුණකුත් මේක. අනුරාධපුරයේ අපි හදන ඒ ක්‍රියාවලියත් අරමුණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අරමුණ තමයි පළාත් සභාව රාජ්‍ය ආයතන ළඟ පිහිටීම. ඒකට මිනිසුන්ට එක තැනකට ගිහිල්ලා මේ කටයුතු කරගන්න පුළුවන්. ඒ එක්කම ප්‍රවාහනය ළඟින් තියෙන්න ඕනේ. දුම්රිය සේවය හරි බස් රිය හරි කුඩා වාහන වලට තියෙන පහසුකම් දැන්ටමත් අපි මාර්ග පහසුකම් වැඩි දියුණු කරමින් ඉන්නවා. කාටත් පේනවා අපි අලුත් මාර්ගයක් පාර්ලිමේන්තු හන්දියේ සිට මාළමේ දෙසට නිර්මාණය කරමින් තියෙනවා. මේ නගරය හරහා ආයතන දැන්ටමත් සම්බන්ධ කරන්න අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා ඉහළින් දිව යන මාර්ගයක් කණුමත යන මාර්ගයක් මගින් අලුත් කැලණි පාලම දෙසට උරුගඩ වත්තෙන් සම්බන්ධ කරන්නත් අධිවේගී මාර්ග පද්ධතියට කඩුවෙල පැත්තෙන් සම්බන්ධ කරන්නත් ඊට අමතරව සැහැල්ලු දුම්රිය කඩුවෙල සිට කොටුව දක්වා යන්නේ මේ මාර්ගයේ ඔස්සේ. ඒ වගේම දැන්ටමත් මම හිතන්නේ මේ ප්‍රදේශයේ මේ මධ්‍යම පන්තිය ඉතාම රුචියෙන් මේ පදිංචි වෙන්න බලාපොරොත්තු වෙන ප්‍රදේශයක්. ඒ නිසා විනෝදාස්වාද කලාපයකුත් අපි ඉදිරි කාලයේදී ලංකාවේ පළවෙනි කලම්බු අයි කියලා අපි හඳුන්වන අර පෙරිස් වීල් එක ඇතුළු විනෝදාස්වාද කලාපයක් නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩම්වල දැන්ටමත් ආරම්භ කරලා තියෙනවා. ජනතාවට තමන්ගේ විවේක කාලය දරුවන්ගේ කාලය සකසා ගන්න පුංචි ඩිස්නිලන්තයක් කියන්න පුළුවන්. ඒ කටයුතුත් දැන් ආරම්භ වෙලා තියෙනවා. ප්‍රධාන ව්‍යාපෘති කීපයක් මේ ඉදිරි මාස කීපෙදී විවෘත වෙනවා ජනතාවට. පැහැදිලි ලෙසම පරිපාලන නගරයක් ඇතුලේ රස්තියාදුවකින් තොරව මහජනතාවට මේ නගරයේ ඇතුලෙන් ලබාගත හැකි සේවාවන් සහ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න මෙවැනි ව්‍යාපෘතියක් ඉදිරියේදී වඩාත් ප්‍රයෝජනවත් වේවි අප විශ්වාස කරනවා. වර්ෂ 2015 දී මාස්ටර් කාඩ් වාර්ෂික සංචාරක අධ්‍යන වාර්තාවට අනුව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන නගර ලයිස්තුවේ ඉහළින්ම සඳහන් නගරයක් ලෙස කොළඹ නගරය හඳුනාගෙන තිබුණා.
2019 එනම් මෙම වර්ෂය සඳහා වන විට සංචාරකයන් සඳහා හොඳම රට ලෙස ශ්‍රී ලංකාව Lonely Planet මගින් නම් කිරීමට යෙදුණා. ඒ වගේම මාර්ගෝපදේශ පොත් ප්‍රකාශකයාගේ වාර්ෂික සංචාරක සම්මාන උළෙලේ ඉහළම ස්ථානය සඳහා දකුණු ආසියාවේ මෙම දූපත තෝරා ගැනීමට හේතු ලෙස දක්වා තිබුණේ වඩා හොඳ ප්‍රවාහන සම්බන්ධතා නව හෝටල් සහ වැඩෙන ක්‍රියාකාරකම් ගණන යන සාධකයයි. මේ කරුණු කාරණා සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් සුවිශේෂී වූවා. එසේ වීමට හේතුව රටවල් 48ක ගමනාන්ත 111කට සේවය සපයන ඉහළ පිළිගැනීමක් ඇති ගෝලීය ගුවන් සේවයක් වීමයි. ගෝලීය ආර්ථිකයේ වර්ධනය වන විට යුරෝපය, ආසියා පැසිෆික් සහ මැද පෙරදිග කලාපීය ගුවන් තොටුපළ නගර සංවර්ධනය වීම ඉහළ අනුපාතයක් ගෙන තිබුණා. මෙවන් පසුබිමක ශ්‍රී ලංකාව නූතන ව්‍යාපාරික ලෝකයේ නැගෙනහිර හා බටහිර දෙකම සම්බන්ධ කරන මෙම වෙළඳ බාවතේ කේන්ද්‍රීය ස්ථානයක් බවට පත් වුණා. මෙම ව්‍යාපෘතිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා කලාප 8ක් හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. එන් ව්‍යාපෘති දෙකක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිසරය තුළ වන අතර ඉන් පිටත ගුවන් තොටුපළ පිවිසුම් මාර්ගය එනම් 18 කණුව ආශ්‍රිත වහ මීගමු නගරය දක්වා දිවෙන කලාපය එක් කලාපයක් ලෙසත් මීගමු නගරය තුළ නාගරික සංවර්ධන අධිකාරිය හා එකතුව කරන සංවර්ධනය හා ඉන් එහාට කටාන ප්‍රදේශය ගුවන් නගර කලාපයක් ලෙසත් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය වර්ග කිලෝමීටර් 314ක් පුරා පැතිර පවතින සුවිශේෂී ව්‍යාපෘතියක් වනු ඇත. නිහඬව රට ගොඩනගන මේ මිනිසා සාමාන්‍ය මිනිසකු නොව යකඩ මිනිසකි. පන්නරය ඉන්න හිතෙන රටකට තමන්ගේ කුටුම්භය ආරක්ෂා කිරීමට වෙර දරන මිනිසුන් අතර නිහඬව රට සුරකින මේ මිනිසා සාමාන්‍ය මිනිසකු නොව යකඩ මිනිසකි. පන්නරය ඉන්න හිතෙන රටකට තාක්ෂණ නගරය පරිපාලන නගරයෙන් අනතුරුව සූදානම් ගුවන් නගරය පිළිබඳව අවධානය යොමු කරන්න ඒ වෙනුවෙන් අපි වැඩසටහනට ආරාධනා කරා ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා විශ්‍රාමික ලුතරන් කමාණ්ඩ ප්‍රියදර්ශන ජයවර්ධන මහත්මයා. අයිබෝන් ප්‍රමුඛ කැමැත්තෙන් ඔබතුමා වැඩසටහන පිළිගනු. මේ ගුවන් නගරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු ව්‍යාපෘති අධ්‍යක්ෂතුමනි. ගුවන් නගර ව්‍යාපෘතියක් කියන්නේ තම රටේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ හෝ ප්‍රධාන වාණිජ ගුවන් තොටුපළ කේන්ද්‍රස්ථානය කරගෙන ආරම්භ වුණු ව්‍යාපෘති සංකල්පයක්. ඒ අනුව අපගේ ගුවන් නගර ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘතිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කේන්ද්‍රස්ථානය කරගෙන ගුවන් තොටුපළ ඇතුළත සහ පිටත නිසි අධ්‍යාපනයකින් පසු කරන ලද සහ හඳුනාගත් කලාප 8ක් තුළ සිදු කිරීමට බලාපොරොත්තු වෙන ව්‍යාපෘතියක්. ඒ වගේම අපගේ ව්‍යාපෘතිය සම්පූර්ණම වර්ග කිලෝමීටර් 314 වගේ ප්‍රමාණයක විසිරලා තියෙනවා. නමුත් අපි මෙහි සංවර්ධන කටයුතු අධ්‍යයන 3ක් යටතේ තමයි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන්. ඒ වගේම අපගේ මෙම කලාප 8 කලාප 2ක් දැනටමත් ගුවන් තොටුපළ
අභ්‍යන්තරයේ පවතින අතර ඉන් පිටත අපගේ ප්‍රධාන ගුවන්තරපල පිවිසුම් මාර්ගය 18.90 ආශ්‍රිතව සහ මීගමු නගරය දක්වා දිවන කලාපයක් ලෙසත් ඊළඟ කලාපය අපගේ මීගමු නගරය සම්බන්ධ කරගෙන නාගරික සංවර්ධන අධිකාරිය සමගත් ඉන් එහාට ගියපුවාම කටාන ප්‍රදේශයේ ගුවන් නගරයක් ගුවන් නගර කලාපයක් යන කලාපයත් ඊට පසු ඒකල ප්‍රදේශයට ආපුවාම ඒකල අපගේ සැපයුම් සහ සේවා වාණිජ ආර්ථික සේවා සැපයීමට තවත් කලාපයකුත් ඉන් ඔබට ගිහිල්ලා සම්පූර්ණ ගුවන් ශ්‍රේෂ්ඨය ආවරණය කරන පරිදි බඩල්ගම ප්‍රදේශයේ තවත් කලාපයකුත් ඒ කියන්නේ කාර්මික කලාපයකුත් අපි සැලසුම් කරලා තියෙනවා ඒ තුලදී අපි දැනටමත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිවිසුම් ద్వාර ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ ඒ කටයුතු ආරම්භ කළා අත්තම ඒ ඒ ඒ ව්‍යාපෘතිය අපගේ මිශ්‍ර ව්‍යාපෘතියක් සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ආරම්භය කරලා තියෙන ව්‍යාපෘතියක් ඒ ඒ තුලින් අපි මුළු ලංකාවම අනෙකුත් ප්‍රදේශ අපේ 18.90 සිට සම්බන්ධ කරනවා එතකොට ඒ ව්‍යාපෘතිය සහ අපගේ ඒකල ව්‍යාපෘතිය සම්පූර්ණ අක්කර 65ක භූමි භාගයක භූමි ප්‍රමාණයක අපි ආරම්භ කිරීමට දැනුමත් කටයුතු සුදානම් කරලා තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය පුජ්‍යලික ආයෝජකයන්ගෙන් ආයෝජන ලබා ගැනීමේ යෝජනා ආරම්භ කරලා ආරම්භ කරලා අපි ලබන මාසයේ අග භාගයේදී එම ව්‍යාපෘති දෙක සඳහා යෝජනා පත්‍ර කැඳවීමටත් කටයුතු සලසුම් කරලා තියෙනවා. හරි මේ තමයි ගුවන් නගර ව්‍යාපෘතිය සහ ව්‍යාපෘතිය වර්තමාන වෙන විට පවතින තත්ය. අමතතුමනි ගුවන් නගර කිව්ව ගමන් නැවුම් බවක් අලුත් බවක් හැඟී යනවා. මේ ගුවන් නගර කොහොමද අපිට ආර්ථිකමය වශයෙන් බලපාන්නේ? ඇත්තටම මේක බලන්න ඕනේ අපි ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටලා තියෙන පිහිටීමත් එක්ක. ප්‍රධාන වශයෙන්ම අපේ ගුවන් යානා පත ගැන කල්පනා කරලා බැලුවාම යුරෝපයේ සිට ආසියාව දෙසට යන ගුවන් පත ඒ වගේම දකුණු ඉන්දියානු කලාපයේ ඉන්දියාව පාකිස්තානය බංගාලි දේශය ඒ වගේ ගුවන් පත ඔස්ට්‍රේලියාව දෙසට මැලේසියාව දෙසට යන මේ ගුවන් මාර්ග කිසියම් ආකාරයකට යම් සැපයුම් මාදිලියක් මගින් කටුනායක ගුවන්තොටුපළ කේන්ද්‍ර කරගෙන අපිට කරගෙන යන්න පුළුවන් නම් අතිවිශාල ආර්ථිකයක් ඒ තුලින් ජනනය වෙනවා ඒ කියන්නේ දැන් අපි දන්නවා හුඟක් වෙලාවට සිංගප්පූරුව ඩුබායි සිතාරා අපි පාවිච්චි කරනවා ට්‍රාන්සිට් තැනක් හැටියට. නමුත් කොළඹ තරම් ඒව සුදුසු නැහැ. ආර්ථික කලාප දිහා බැලුවහම. ඉතින් එම නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒක. හැබැයි ඒක කරන්න මේ ගුවන්තොටුපළ මීට වඩා පුළුල් වෙන්නත් ඕනේ. ඒ වගේම නගරයක ප්‍රවාහන පහසුකම් සැකසෙන්නත් ඕනේ. ඒ වගේම මේ කලාපය ආර්ථිකමය වශයෙන් දියුණු වෙන්න ඕනේ. දැන්ට මේ කලාපයේ තියෙන්නේ ඒ වගේ දෙයකට කටුනායක නිදහස් වෙනද කලාපයේ පමණයි. ඉතින් උදාහරණයක් ඇරෙට අන්තර්ජාතික ප්‍රදර්ශන. එහෙමත් නැත්නම් අන්තර්ජාතික මට්ටමින් කෙරෙන සම්මන්ත්‍රණ. ඒ වගේ දේවල් වලට ලංකාව යොදා ගැනීම. දැන් අපි දන්නවා ඩෝහා කටාර් වගේ තැන්වල දැන් ක්‍රීඩා තරඟත් පවත්වනවා. අන්තර්ජාතික ක්‍රීඩා තරඟ. ඉතින් මෙන්න මේ වගේ ශේෂ්ඨ ගණනාවක් එකට එකතු කරලා පුළුවන්ද කියලා කටුනායක ගුවන්තොටුපළත් ජාත්‍යන්තරමය වශයෙන් පවතින වාණිජ ආර්ථික වෙනත් විනෝදාස්වාදයේ ක්‍රීඩා ආදී සියල්ලේම මර්මස්ථානය බවට පත් කරන්න පුළුවන් කියන එක තමයි මේකේ තියෙන ප්‍රතිපත්තිය ආරම්භය. මේ தත්ත්වය යටතේ තමයි දැනට ක්‍රියාත්මක වන සංවර්ධන සැසම් හරහා අනාගත අභිප්‍රාය නිශ්චිත කරගන්න අපේක්ෂා කරන්නේ. දැන් ආසන වශයෙන් ගත්තාම අමාත්‍යතුමනි ඉදිරියේදී අනාගතයේදී දියුණු වීමට નિયમિત නගර මොනවද මේ વિષය ඇතුලේ? ඇත්තටම දැන් එක පැත්තකින් අපි බලාපොරොත්තු තියෙන්නේ වරාය නගරය හා කොළඹ නගරයත් එක්ක ඍජු සම්බන්ධතාවයක් කටුනායක ගුවන්තොටුපළට ගන්න. ඒක වරාය පිවිසුම් මාර්ගයේ ඉදි වුණාම අලුත් නව කැලණිපාල මහරහා ඒක ඒ අභිප්‍රාය ඉටු වෙනවා. එතකොට කොළඹ වාණිජ නගරයේ ඉඳන් මිනිත්තු කීපයකදී කෙලින්ම අධිවේගී මාර්ග පද්ධතිය හරහා අපේ ගුවන්තොටුපළට එීමේ පහසුකම ලැබෙනවා. ඊට අමතරව අපේ ඊළඟ බලාපොරොත්තුව මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ක කෙරවල පිටියේ නව උපනගරයක් ඉදිකරන්න. ඒතරේ මේ කෙරවල පිටියේ උපනගරයෙන් අපිට පුළුවන් වෙනවා දක්ෂිණ අධිවේගී මාර්ගයට මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිසුමක් ගන්න. ඒතරේ දේශීය වශයෙන් සංචාරකමය වශයෙන් අලුත් තත්ත්වයක් එතන ඇති වෙනවා. ඒ වගේම දැනට තියෙන සැලසුමේ හැටියට අපි 18.90 ඒ කියන්නේ කටුනායක 18.90 බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඔය මාකුඹුරේ වගේ ඉදිකරනවා. එතකොට බස්රිය
දුම්රිය සහ අධිවේගී මාර්ග පද්ධතිය එකට සංකලනය වීමක් වෙනවා. ඉතින් ඒ වගේම අධ්‍යක්ෂකතුමා පැවසූ ආකාරයට ඒ කලාපකරණය තුළ අපි බලාපොරොත්තු වෙනවා ඒකල බඩල්ගම කිඹුලා පිටියේ ආදී ප්‍රදේශවල මීට සමාන්තර සංවර්ධනයක් කරන්න. ඉතින් ඒක එකපාර්ට කරන්න බෑ. මේ දවස්වල ඒවා පිටං අත්පත් කරගන්නවා, පරිසර අධ්‍යයනයන් කරනවා, සමාජ අධ්‍යයනයන් කරනවා. ඒ එක්කම ඇත්තරම සිදුවිය යුතු දෙයක් තමයි කටුනායක ගුවන්තොටුපළ අපි පුළුල් කිරීම. තව ගුවන් පතයක් අත්‍යවශ්‍යයි කටුනායකට. මත්තලට නෙමෙයි ඇත්තරම ලොකු ගුවන් පතේ අවශ්‍යතාවය තියෙන්නේ කටුනායකට. ඉතින් ඒ සම්බන්ධයෙන් තියෙන මේ මහජන විරෝධතා නිසා තමයි ඒක ගොඩාක් යට ගිහින් තියෙන්නේ. නමුත් එසේ නොකොට මේ ගුවන්තොටුපළ අපිට තවදුරටත් මේ ආකාරයට ගෙනියන්න බෑ. දැන්ටමත් ගුවන්තොටුපළ අතිශය ඝනත්වයෙන් වැඩි ගුවන්තොටුපළක් බවට නාමකරණය වෙලා තියෙනවා. මොකද අවුරුද්දකට එන ගුවන් පතේට එන ප්‍රමාණය, දිනකට එන ප්‍රමාණය ගුවන් යානා 200ක් මෝල තියෙනවා. ඒක අධි ඝනත්වයෙන් යුතු ගුවන්තොටුපළක්. ඒ නිසා ඒක අපිට 400 කරගන්න බෑ. අපි කරන්න ඕන නව ගුවන් පතයක් හදන එක. මම හිතනවා ඒ අපේ ගුවන් පතයක් හදලා අපේ සේවා සැපයුම්, ඉන්ධන සැපයුම්, ආහාර සැපයුම් සහ වෙනත් ගුවන් යානාවලටම අවශ්‍ය කරන නඩත්තු පහසුකම් ආදී සපයන අර සිංගප්පූරුව, ඩුබායි වලටත් වඩා හොඳ මධ්‍යස්ථානයක් මෙතන ඉදි කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන ඒ වටපිටාව තියෙනවා. අනිත් පැත්තෙන් අර කමන් කලින් කිව්වා වගේ ජාත්‍යන්තර ප්‍රදර්ශන, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, ඒ වගේම ජාත්‍යන්තර ක්‍රීඩා මේවා සමන්විත ස්ථානයක් බවට පරිවර්තනය කර ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. හොඳයි. එතකම දැන් ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා ඔබතුමා පැහැදිලි කරා ව්‍යාපෘතියේ තත්ත්වය සහ දැන් මේ වන විට නැත්නම් ඉදිරි මාසයක් වගේ කාලයක් ඇතුළතදී මොන වගේ කටයුතුද ආරම්භ කරන්න සූදානම් වෙන්නේ කියලා අපි තව ටිකක් පැහැදිලි කරලා කියමු. දැන් ඔබතුමා කිව්වා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් කොයි වැඩසටහනද මුලින් ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙන්නේ? අපගේ මම සඳහන් කරපු පරිදි අපගේ 18 කණුවේ කටුනායක 18 කණුවේ මිශ්‍ර ව්‍යාපෘතිය ඇත්තම අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ පළවෙනි කාර්තුවේ. උතර සම්පූර්ණ ව්‍යාපෘති කාල සීමාව අවුරුදු 4ක්. මොකද ඒ අවුරුද්දක් ඇතුළත අවුරුද්දක් අපිට යනවා සම්පූර්ණම මේ සියලුම ආයෝජකයාගේ අවස්ථාවේ මත, සංකල්ප මත අනුමැතිය ලබා ගන්න. ඒකත් එක තමයි සම්පූර්ණ අවුරුදු 4ක් යන්නේ. ඒ වගේම තමයි අපේ කටුනායක ඒකල සම්බන්ධ කරන ව්‍යාපෘතියත්, ඒකල ව්‍යාපෘතියත් අවුරුදු 4ක්. ඒතොර ඒකත් අපි දැන් මේ දෙකම අපි සමගාමීව තමයි මේ ආරම්භ කරන්නේ. එතකොට අවුරුදු 4ක් කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා 2023 අගභාගයේදී මේ ව්‍යාපෘති දෙකෙන්ම සම්පූර්ණව නිම කරලි වරලා ඒ අවශ්‍ය ප්‍රතිලාභ සියලුම දෙනාට ලබා ගැනීමට. හොඳයි. අමාත්‍යතුමනි, දැන් ඔබතුමාට යම් සැලසුමක් හෝ යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවද මේ දැන් හෙටානිද්දාට ප්‍රතිඵල ලැබෙන ව්‍යාපෘති නොවන නිසා, දීර්ඝකාලීන වැඩපිළිවෙල නිසා මේ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා? ඔව්, ඇත්තට මේට අවශ්‍ය කරන ඒ ප්‍රතිපාදනය අපි සකස් කරලා තියෙනවා, නීති පද්ධතිය සකස් කරලා තියෙනවා. කවරාණ්ඩුවක් පැමිණියත් මේවා ඇත්තට මේ රට වෙනුවෙන් ඉදිරියට ගෙන යා යුතුයි. ඇත්තටම අපේ පුළුල් ජාතික බෞද්ධික සැලසුමට අනුකූලව අපි යෝජනා කරලා තියෙනවා යාපනයේත්, ඒ වගේම හිඟුරක් ගොඩ ගුවන්තොටුපළවලුත් මීට සමාන්තරව අන්තර්ජාතික මට්ටමට පුළුල් කරන්න කියලා. විශේෂයෙන්ම හිඟුරක් ගොඩ ගුවන්තොටුපළ හා තිරිකුණාමල වරාය අපට ඒකාබද්ධව වැඩි දියුණු කරගන්න පුළුවන් නම් ඒකත් කිසියම් ආකාරයකට මේ අපේ ගුවන් නගරයට තව අතිරේක ශක්තියක්, අතිරේක ක්‍රියාදාමයක් වෙනවා. මොකද අපිට පුළුවන් නම් අන්තර්ජාතික ගුවන් ක්‍රියාමාර්ග හෝ සැහැල්ලු ගුවන් යානා හෝමාරු කරගන්න මේ කලාපේ අපිට ඉතා කෙටි කලකින් සංචාරකීන් හා ආයෝජකීන් රැගෙන යන්න පුළුවන් කොළඹ සිට තිරිකුණාමලයට. ඇත්තටම අපි තිරිකුණාමලය කියන්නේ හුඟක් දෙනෙක් අමතක කරලා තිබුණට අපි අතිවිශාල ආර්ථික කලාපයකට විවෘත කරන්න පුළුවන් පැත්තක්. ඒ කියන්නේ එක පැත්තකින් යුනාන් ප්‍රාන්තයේ කුන්මින් නගරය චීනේ, අනිත් පැත්තෙන් ඩකා නගරයට, ඒ වගේම රැංගුන් වලට මේ මියන්මාරේ, කම්පුචාව, ලාඕසේ, වියට්නාමේ, ඒ වගේම තායිලන්තේ. අපි අමතක කරන්න ඕනේ මේ රටේ තිබිච්ච සෞභාග්‍යමත්ම කාලය, මහා පරාක්‍රමබාහු යුගය. මහා පරාක්‍රමබාහු යුගයේදී රට විවෘත කරලා තිබුණේ කුරුණෑගල සිට කෙලින්ම තිරිකුණාමලය හරහා මෙන්න මේ කලාපයට. මේ කලාපයට අපිට සංස්කෘතික සම්බන්ධයකුත් තියෙනවා. මොකද මේ කලාපය බෞද්ධ. ඉතින් ඒ නිසා අපිට විශාල සැබඳියාවක් තිබිච්ච රට එක්තරා කාලයක මහා සමෘද්ධියක් ලබපු කලාපයක්. ඉතින් ඒ නිසා දැන් කෙලින්ම කටුනායක සිටම, කුරුණෑගල යාපහුව නෙවෙයි, කටුනායක මේ ගුවන් නගරයේ සිටම, කොළඹ වරාය නගරයේ සිටම කෙලින්ම හිඟුරක්ගොඩ තිරිකුණාමල වරාය පද්ධතිය මේ එක කලාපයක් හැටියට, එක
ආර්ථික කොරිඩෝවක් හැටියට අපි ගොඩනැගුවොත් යාකලොත් මේවා අතිවිශාල ආර්ථික සමෘද්ධියක් අපිට ළඟා කරගන්න පුළුවන් මොකද අර රටවල් ඔක්කොම වගේ වියට්නාමය කම්පෝජාව ලාඕසය මියන්මාරය ඒ වගේම බංගලි දේශය සහ විශේෂයෙන්ම චීනය චීනයේ යුනයන් ප්‍රාන්තය හා කුන්මින් නගරය දැන්ටමත් කුන්මින් කටුනායක පටන් අරන් තියෙනවා ගුවන් ගමන් වාර ආයෝජකෝ යනවා එනවා ඒ වගේම චීනයේ එක තීරයක් එක මාවතක් යටතේ දකුණු ආසියාවට විවෘත කරලා තියෙන නගරයක් කුන්මින්. ඒතර ඒගොල්ලෝ අධිවේගී මාර්ගයක් අරගෙන එනවා මියන්මාරයට ඒ වගේම බංගලි දේශයට ඒ වගේම අනිකුත් රටවල් වලට. ඒතර අපිට ඉතා පහසුවෙන් ත්‍රිකුණාමලයේ මේකට යා කරන්න පුළුවන්. ඒකම කටුනායකත් ඒකම ඇදිලා යනවා. ඒ නිසා මා හිතන්නේ මේ ගුවන් නගරය මේ ඉන්දියානු සාගරයේ වරාය නගරයත් එක්ක ඒකාබද්ධ කරගත්තොත් වෙන මොකුත් ආර්ථිකයක් අවශ්‍ය නැහැ පරාක්‍රම බාහුව යුගයේදී විච්ච සමෘද්ධිය රටට බොහොම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. පැහැදිලිවම අවසාන වශයෙන් අමාත්‍යතුමනි දැන් අපි මේ අවස්ථා කිහිපෙදීම කතා කරේ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව. මේ හැම ව්‍යාපෘතියක්ම රට වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් රටේ පුරවැසියන් වෙනුවෙන් දැන් ගොඩක් සංවර්ධිත රටවල් වල සංවර්ධනයත් එක්ක ආපස්සට ආපු ගැටලුව තමයි විවිධ අර්බුද. ඒ අතරේ පරිසරය කියන මාතෘකාවට තියෙන අර්බුද ඉතාම විශාල වුණා. පරිසර ගැටලු මත වුණා. මේ ලෝකයේ තුලත් මේ ගැන කතා වුණා. සංවර්ධිත රටවල් මේ ගැන කතා වුණා. දැන් පහුගිය කාලයේ සමහර සංවර්ධන ව්‍යාපෘතීන් එක පෙරලා පරිසරය සම්බන්ධ වෙන ගැටලු වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඔබතුමා තහවුරු කරනවාද මේ සමස්ත ව්‍යාපෘතීන් අවසානයේදී අපිට පරිසරය සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා. පරිසරය සම්බන්ධ ගැටලුවේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පාලනය කරන්න බැරි දේවල්. දැන් උදාහරණයක් ඇට ගෝලීය උණුසුම වැඩිවීම ඒක ඇති වෙන අධික ජල ගැලීම් නියඟවල් වගේ දේවල් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ඒවා එහෙම වෙනවාය කියලා පිළි අරගෙන ඒවට මුහුණ දෙන්න හදන එක. දැන් මේ දිනවල යුරෝපයේ ඉතාම දරුණු අපි කියන හීට් වේව් එකක් තියෙනවා දරා ගන්න බැරි විදියට. ඉතින් එතකොට ඒ වගේ ඒවා මේ අපේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ගෝලීය ප්‍රශ්නයක්. ඒ වගේ අපේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ප්‍රශ්නේ තමයි අපේ ජලතලය, වායුතලය, ඒ වගේම අපේ ජීව විවිධත්වය ආරක්ෂා කර ගැනීම. අපේ මේ හැම ව්‍යාපෘතියකම ප්‍රධාන අවධානය යොමු කරලා තියෙනවා ගම් වතුර පාලනය කරන්න, ඒ වගේම ජල හිඟයට පිළියම් සපයන්න, ඒ වගේම ජීව විවිධත්වය ආරක්ෂා කරගන්න, වායු දූෂණය අවම කරගන්න, ඒ වගේම ජලය පිරිසුදුව ජල පද්ධති පවත්වා ගන්න හා විධිමත් කසල කළමනාකරණයට. ඒ නිසා අපේ මේ ව්‍යාපෘති හුදු කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමක්ම නෙවෙයි. අපි සෑම ජල පද්ධතියක්ම ඇත්තටම නාගරික සංවර්ධන අධිකාරිය 2019 දී නීතිගත කරපු නව නාගරික සැලසුමට අනුව කොළඹ හා අවට මේ කලාපීය නගර හඳුනාගෙන තියෙන්නේ ජලයෙන් උපන් ජලජ නගර හැටියට හඳුනා ගන්න. ඒ අනුව පැල්පත්වාසීන්ගෙන් ගොඩනැගිලි වලින් වැසී තිබෙන මේ ජල තීර මතු කරගන්නත්, ඒ වගේම වන තීර මතු කරගන්නත්, ඒ වගේම වගුරු බිම් නිවැරදිව පරිහරණය කරන්නත්, ඒ වගේම ඒවායේ ජීව විවිධත්වය ඇති කරන්න. දැන් උදාහරණයකට අපගේ දියසරු උද්‍යානය අද මේ ලෝකයේම ප්‍රචලිත ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒක සත්තු අත්තක් නෙවෙයි. නමුත් ස්වභාවික සතුන් පිෂින් කැටලම 40 ගානක් ඉන්න ස්වභාවික වනෝද්‍යානයක් නගරයේ මැද තියෙන. ඉතින් මෙවැනි ස්ථාන කීපයක් අපි අඳුනාගෙන තියෙනවා මේ අවට කලාපේ ගොඩනගන්න. එකක් හෝමගම, එකක් ඔය මුතුරාජවෙල ආදි වශයෙන් අපි අඳුරගෙන තියෙනවා. එවැනි වනෝද්‍යාන පද්ධතියකුත් මේ හරහා කරන්න. ඉතින් ඒ නිසා විධිමත් කසල කළමනාකරණය, විධිමත් ගම් වතුර පාලනය, ඒ වගේම විධිමත් පාරිසරික මූලධර්ම අනුගමනය කිරීමක් සහ ගොඩනැගිලි සඳහා හරිත මූලධර්ම අනුගමනය කිරීම. ඒ කියන්නේ බලශක්තිය නිෂ්පාදනය කිරීම, ජලය නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීම පිළිබඳ නව නීති රීති අපි අඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහණය, පොදු ප්‍රවාහණය ශක්තිමත් කිරීම තුළින් පරිසර හිතකාමී ප්‍රතිපත්තියට තල්ලු වී යාම තමයි බලශක්ති නිෂ්පාදනයේදීත් අපේ බලාපොරොත්තුව. දැන් අපේ පරිපාලන නගරයේ ඇත්තටම මෙගවොට් 10ක සූර්ය බලාගාරයක් පරිපාලන නගරය තුළම තියෙනවා. ඉතින් ඒ වගේ අපි ප්‍රතිපත්ති හදලා තියෙනවා මේකත් එක්කම පරිසර හිතකාමී තිරසර සංවර්ධන මූලධර්මයක ඉදිරියට යන්න. පුද්ගල සංවර්ධනයේ වෙනුවෙන් කෙරෙන රටේ සංවර්ධනයේ ඇතුලේ ඉන්න හිතන රටක් වෙනුවෙන් අපි බලාපොරොත්තු දරනවා.